අයිබවන් සැමට කලින් හරිතේ හරියටම කියන්නතත් අපි සූදානම්. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. සුනාමි ඛේදවාචකයට අදට වසර 14යි. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට. ජනාධිපති ඝාතනයේට කිසිදු කුමන්ත්‍රණයක් නැහැ. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කියයි. සුනාමියෙන් පසු ඉන්දුනීසියාවට නව අනතුරු ඇඟවීමේ පද්ධතියක්. දැන් දේශීය පුවත්. තියපු වැන් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. ඊයේ දින කුඩවැල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණා. මේ අතර එම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුත්කලින් සිව දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනේ සිදු කිරීමට නියමිතයි. තංගල්ල කුඩවැල්ල ප්‍රදේශයේදී උදෑසන සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය හේතුවෙන් ප්‍රදේශ පුර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගත්තා. මෙලෙස ආරක්ෂා අපතර කර තිබේදී අද අලුයම 1:30ට පමණ කුඩවැල්ල මන්සන්තියේ මාර්ග බාධක ආසන්නයේදී පොලිස් සංඥා නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩිතැබීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මෙලෙස ධාවනය වූ වෑන් රථයේ පොලිස් නිලධාරියෙක්ද අනතුරට ලක් කර පලා යාමට තැත් කිරීමේදී පොලිසිය විසින් වෙඩි තබා ඇති බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. වෑන් නොනවත්වා පලා ගොස් ඇති අතර වෑන් රථයේ හිමිකරු සොයා තංගල්ල පොලිසිය වැඩදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර කුඩවැල්ල දීවර වරායේ ඊයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම තවදුරටත් සිදු කරන බවයි තංගල්ල පොලිසිය පවසන්නේ. වෙඩිතැබීමේ සිද්ධියෙන් මේකේ පුත්කලින් සිව දෙනාගේ මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනේදී හම්බන්තොට මූලික රෝහලේදී සිදු කරන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එක් පුත්කල තවදුරටත් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් තුවාල ලැබූ පොත්කලින් 7 දෙනා සාමාන්‍ය පරිදි ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති අතර දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. 2004 වර්ෂයේ දෙසැම්බර් මාස 26 වෙනිදා අපට කිසිදා අමතක නොවන දිනයක්. ඒ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් මුහුණ දුන් දැවැන්තම ඛේදවාචකය වූ සුනාමිය සිදුවීම හේතුවෙන් අදට එම ඛේදවාචකය සිදුවේ හරියටම වසර 14ක්. එදින බොහෝ දෙනා වෙනදා මෙන්ම සුපුරුදු පරිදේශීය දෛනික කාර්යයන්වල නිරතව සිටියා. රට වටකරගත් මහ සයුරද අනාදිමත් කාලයක සිට තමන් හා දුක සැප බෙදාගත් මිනිසුන්ගේ හදවත් තුළ හවුල්කරුවෙකු වී සිටියා. නත්තලට පසුදිනේ වූ දෙසැම්බර් 26 වෙනිදා උදව පෝ දිනයේදී තිබීම විශේෂත්වයක්. උදෑසන 9 පසුවේ විනාඩි 30ක් ගත වීමට ආසන්නව තිබුණා. සියලු අපේක්ෂාවන් කැබලි කර දැමූ ඉතිහාසයේ සටහන් වූ කේතනීයම නිමේෂය උදා වුණා. කෙසේවෙකුටත් නොදැනී සිහිල් මදනල තුරුළු කර කනමින් සුදු සුදු පිණිකැට විසුරුවමින් හැඩමැවූ සමුතුරු කොමලිය මේ නිමේෂය මුළු ලොවම කම්පාවට පත් කළා. ඈත මුහුදේ ඉන්දුනීසියාවට ආසන්න සුමත්‍රාවට නුදුරින් නැති වූ භූචලනය ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක පෙරනිමිති මතු කළා. ජාති ආගම් කුල බෙහෙද නොසලකා ඉහළ නැගී මුහුදු රළපහර ගොඩ බිමට කඩා වැතුනේ සිත් පිත් නැති රකුසු වෙස් ගනිමින්. දකුණු ආසියාවට පමණක් සීමා නොවූ මේ සුනාමි ව්‍යසනය මුළු ලොවම කම්පාවට පත් කළා. නෑසිය මිතුරන් සෙනෙහෙවන්තයින් අඹදරුවන් මව්පියන් අහිමි කළ ඒ සුනාමි රළ රටවල් 11කට දැඩි බලපෑම් එල්ල කළා. ලොවම තිගැස්ස වූ කම්පාවට පත් කළ ලොව සිද වූ දරුණුතම භූචලනය එදා සිදුවුණා. අමරිකාවේ බොහුවිද්‍යා සමීක්ෂණ ආයතනයේ රික්ට මාපකයේ ඒකක 9ක් සටහන් කරමින් එදින උදෑසන 6:58ට මහා භූමිකම්පාවක් සිදුවුණා. එදින පෙරවරු 7:28ට පමණ සුනාමි ප්‍රචණ්ඩ රළපහර ඉන්දුනීසියාව ආක්‍රමණය කළ අතර පළමු වරට පෙරවරු 8:50ට සුනාමි රළපහර ශ්‍රී ලංකාවට ඇතුළු වුණා. ඉන් අනතුරුව ගත වූයේ මිනිත්තු 20ක් පමණයි. සුනාමි රළපහර දකුණු ලක ආක්‍රමණය කළේ මහා ව්‍යසනයක අඳුරු මතකය ඉතිහාසයේ සනිටුහන් කරමින් ලොව පුරා ලක්ෂ 3කට අධික පිරිසක් මෙම දරුණුතම ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වුණා.
මෙරට තුල පමණක් 45,000කට අධික පිරිසකට ජීවිත අහිමි වුණා. ලොව දරුණුතම තුම්රිය අනතුර හික්කඩුව පැරෑලිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. එන් ජීවිතක්ෂයටපත් වූ සංඛ්‍යාව 1270ක්. ලක්ෂ ගණන් මිනිස් ජීවිත මහ සයුර වෙත අරගෙන යති. තවත් ලක්ෂ ගණනකට ඉතිරි වූයේ ඇඳිවත පමණයි. ආදරය සෙනෙහස මේ සියලු දෑ උතුරාගත සුනාමි රළපහර කිසිවක් නොකළ වෙස්ගෙන නිමේෂයකින් නැවත ඈත දියබ කරා ඇදී ගොස් තිබුණා. වසරතා හතරක් ගත වූ දිනේ වන විටත් එදා නටබුන් වූ බොහෝ දෑ යළිත් ගොඩනැගී තිබුණත් බොහෝ දෙනෙකුගේ සිත් තුළින් නම් ඒ අඳුරු මතක සටහන් අමතක වී ගොස් නැහැ. නොසිතූ මොහොතක එලෙස සිද වූ ව්‍යසනයෙන් පසු රජය විසින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වෙනිදා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබුවා. ලොව ඉතිහාසයේ නොමැකෙන අකුරින් ලියවූ මේ කඳුළු කතාව කිසිදා මිනිස් හදවත් තුළින් අමතක නොවනු ඇති. සුනාමි විවසනයට වසර 14ක් සපිරීම නිමිත්තෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සමරුව උත්සව සංවිධානය කර තිබුණා. සුනාමි ව්‍යසනයෙන් මේකේ ශ්‍රී ලාංකිකයන් හටත් 1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරකලයේදී දෙවිපුතු සිංහල විරුවන් හට 30 වසරක් පැවති කුරිරු යුද්ධයෙන් මේකේ රණවිරුවන් හටත් පින් පැමිණවීම සඳහා සංවිධාන කළ මහා සංඝගත දක්ෂිණාවක ගුණ සමරු පින්කමක් ඊයේ ඌව පරණ ගම කොටවෙර සිරි ආර්යරතන ධර්ම නිකේතනයේදී පැවැතුණා. සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 14ක් සපිරීම නිමිත්තෙන් හැටන් නගරයේ සිංහල දමිළ මුස්ලිම් ජනතාව සහ ආරක්ෂක අංශ නිලධාරීන් සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයටපත් වූ පිරිස හට පින් අනුමෝදන් කරමින් පහන්තල්වා විනාඩියක නිශ්ශබ්දතාවයක නියැලී සිටියා. හැටන් නගරයේ පුංචි බෝධ්‍යාසලදී අද උදෑසන 9:25ට මෙම පින්කම පැවැත්වූ අතර විනාඩියක කාලයක් නගර රථවාහන ගමනාගමනද නතර කිරීමට හැටන් පොලිසිය රථවාහන අංශ නිලධාරීන් කටයුතු කළ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. එමෙන්ම සුනාමි ඛේදවාචකයට වසර 14ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මඩකලපෝ දිස්ත්‍රික්කයේද විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. මඩකලපෝ දිස්ත්‍රික්කයේ 1880ක් පමණ බිලිකත් නාවලඩියේ නවමෝදර තිරවේචෙන් දුරන ප්‍රදේශවල තනන ලද අනුස්මරණ ස්මාරක අසල ඉටිපන්තම් දල්වා ආගමික වතාවත් සංවිධානය කර තිබුණා. සුනාමි ව්‍යසනයේ හේතුවෙන් මේකේ පුත්කලෙන් 1200කගේ සිරුරු මිහිදන් කර ඇති ගාල්ල කුරුඳුවත ප්‍රදේශයේදීද අද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. මීට වසර 14කට පෙර සිදු වූ සුනාමි ව්‍යසනය සිහිපත් කරමින් මේකේ අයවලුන් හට පින් අනුමෝදන් කිරීම ගාල්ල කුරුඳුවතේ පිහිටි සුනාමි ස්මාරකය අභියසදී සිදු වුණා. අද පෙරවරු 8ට පමණ ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේදී වෙඩිතැමීමක් සිදු වුණා. ඉන් එකයිකු මියකුස් තවත් තිදෙනෙකු දුවන ලබා තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ හේනමුල්ල නිවාස සංකීර්ණයේ ඉදිරිපිටදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනෙක් කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබුණා. ඉන් එක් පුද්ගලයෙක් වයස අවුරුදු 32ක් වූ දිනේෂ් එරංග නැමැති පුද්ගලයා මෙම වෙඩිතැබීමෙන් මියගොස් තිබෙනවා. අනෙක් තුවාලකරුවන් තිදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙම වෙඩිතැබීම සඳහා සැකකරුවන් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ තිබෙන බවටයි වාර්තා වෙන්නේ. එම පැමිණි සැකකරුවන්ගෙන් එක් අයෙක් සංවිධානාත්මක අපරාධකරුවෙක් වගේම මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බ්ලූ මැන්ඩල් සංක නැමති පුද්ගලයා බවට මේ වන විට විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණ ඔහු මෙම වෙඩිතැබීම සිදු කර අනෙක් සැකකරුත් සමග පලා ගොස් තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ් පාස් පොලිස් ස්ථානයත් ඒ වගේම කොළඹ අපරාධ කොට්ටාසයත් එක්ව විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. දෙමළ ජාතික සංධානය සමගින් එක්සත් ජාතික පක්ෂය කිසිදු කිවිසුමකට එළඹ නොමැති බව අමාත්‍ය රංජිත් මද්දුමපණ්ඩාර මහතා පවසනවා. යස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බෑදකීමෙන් අනතුරුව මතවෙදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ අමාත්‍ය තලතාතු කොරලන මහත්ම මහත්මීන් ඊයේ පසුරුවේ අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට මහනුවරට පැමිණියා. ප්‍රථමයෙන්ම අස්ගිරි මහ විහාරයට පැමිණි අමාත්‍යවරුන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරතන මාහිමිපාණන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුව මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානා හිමියන් පැහැදක ආශිර්වාද ලබා ගැනීමටද අමාත්‍යවරුන් එක් වුණා. එමෙන්ම මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දෙමල් කුමරේ විමලදම අනුනා හිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අමාත්‍යවරුන් ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිකාව වෙත ගොස් දළදා සමිතුවෙන් වැඳ පුදා ගත්තා. මේගොල්ල අධිකාරණයෙන් පෙරදුනා, ඡන්දයෙන් පෙරදුනාම, පාර්ලිමේන්තුවෙන් පෙරදුනාම නොඑක් අසත්‍ය ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ මැතිතුමාවත් විපක්ෂයවත් කිසිම ගිවිසුමක් අත්සන් කරලා නැහැ. අපි පැහැදිලිව කියනවා අපි රටේ ශ්‍රී ලංකා ඒකීයභාවයට ඒක එහෙම අපි ගිනියනවා. රටේ ඒකීයභාවය සහ බුද්ධාගමේ ප්‍රමුඛත්වය අපි ආරක්ෂා කරන්න දිවි හිමියෙන් ඉන්නවා. අමාත්‍යතුරු ලබා දීම සම්බන්ධයෙන් යම් යම් එක්සත් ජාති පක්ෂයේම යම් කිසි අවලාදුන ගල තිබ්බා. ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කිසිදු කුමන්ත්‍රණයක් සිදුවී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ නිසැවරින් සිදුවන බවත් අමාත්‍ය රංජිත් මත්තුම බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ දින දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නමල් කුමාර මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්. මම දැක්කා පහුගිය දවස්වල වෙබ්සයිට් එකක ගහලා තියෙනවා ඝාතන කුමන්ත්‍රණය බූමරංගයක් වෙයි, නාමල් කුමාර ආරක්ෂක ප්‍රධානියෙකු ඝාතනය කිරීමට යෝජනා කරලා. මේක දවස් දෙකකට පෙර තමයි මම දැක්කේ තියෙනවා. මේකේ වැඩිදුරටත් කියන්නේ හොංකොං යවපු දුරකථනයේ නාමල් කුමාරගේ මෙන්න මේ හඬපටයක් තිබ්බා කියලා හොයාගත්තා කියලා කියනවා. මේ වෙබ්සයිට් එකෙන් මේ විදියට ගහන්න මේ තොරතුර දැනට දවස් දෙකකට ඉස්සෙල්ලා තමයි එළියට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ තොරතුර එළියට යන්නේ මඩ ගහන වෙබ්සයිට් එකකට. එතකොට මෙතන පැහැදිලිවම මේකෙන් ඔප්පු වෙනවා මේ විමර්ශන කණ්ඩායම් තුල තොරතුරු එළියට ලබා දෙන පුජ්‍යලියෝ ඉන්නවා කියන එක. හැබැයි මේ වගේ ඉතාමත්ම රහස් තොරතුරක් එළියට ගන්නවා කියන්නේ මේකෙන් ඔප්පු වෙනවා විමර්ශනය දුර්වලයි කියන එක. අපි කියනවා දැන් ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ඔබතුමාගේ ආණ්ඩුව අනේ අපච්චි ලබන නොවැම්බර් මාසෙ එනකොට එනවා නේද ජනාධිපතිවරණය. තව මාස 10යි නේද තියෙන්නේ. මේ මාස 10යි කරුණා කරලා කා කොටා ගන්න නැතුව, කොළල් කා ගන්න නැතුව, ඇමති මණ්ඩලයේ 35ද 40ද වැඩි කරගන්න මෙහෙම එක එක ගේම් ගහන්න ලෑස්ති වෙන්නේ නැතුව එක මන්ත්‍රී කෙනෙක් ඉන්න පක්ෂයක් ඒක මේකට සම්බන්ධ කරලා ජාතික ආණ්ඩුවක් කියලා පුට්ටු කරලා ඇමති මණ්ඩලයේ පැනපුන්ට ඇමතිකම් දෙන්න මේවට දඟලන්නේ නැතුව කරුණා කරලා දැන් අඩු ගානේ මේ මාස 10වත් වැඩක් කරන්න අප්පා. විපක්ෂ නායක කවුද, අගමැති කවුද, ඇමති වෙන්නේ කවුද? මේවා තමයි තියෙන ප්‍රශ්න. වෙන මොකක්වත් ප්‍රශ්න නැහැ. ඊට පස්සේ පොහොට්ටුවේ සමාජිකද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර පක්ෂේ සමාජිකද? මේවා තමයි තියෙන ප්‍රශ්න. ඒ නිසා කරුණා කරලා මේ ප්‍රශ්න දෙස බලලා කරුණිකව අපි ඉල්ලනවා ඇත්තටම ගොවි ජනතාවට මේ රටට වැඩක් කරන්න. ගල්කම්බුව සිට කටුකම්පලකම දක්වා වූ මාර්ගය දැඩි ලෙස අබලම් වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඓතිහාසික රස්වෙහෙර රාජ මහ විහාරස්ථානය, ගල්කමුව මහ රෝහල, මීගලෑව ප්‍රාදේශීය රෝහල යන ස්ථානවලට ගමන් කිරීමට තිබෙන්නේද මෙම මාර්ගයයි. ගල්කමුව සිට කටුකම්පල දක්වා ගමනාන්තය ඇති මුළු දුර සැතපුම් 12ක්. එම මාර්ගයේහි කටුකම්පල සිට මැදින් ඔරුව දක්වා ඇති කිලෝමීටර 8ක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අබලන් වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙම මාර්ගයේ වසර 40කට පෙර තාර අතුරා ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නිසි ප්‍රතිසංස්කරණයක් සිදු වී නොමැති බවද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. බෞද්ධ
කල්පනා කර 37 දින මේ පාරේ අවුරුදු කීපකින් නඩත්තු කරලා නැහැ. දැන් මේ මෑතක ගල් වගේක් බෑව එහෙම ඒක නතර කරලා තිනවා. මේක බලධාරීන්ගේ මේ කියන්නේ අවදාන යොමු වෙන්න කියලා ඉලසිටිනු. මේ පාරේ බඩදරු අම්මා කෙනෙක්වත් හොස්පිටල් එකට ගෙනියන්න බෑ. ඉස්කෝල ළමයට යන්න විදියකුත් නැහැ. බස් වැඩ කරන්නේ නැහැ මේ පාරේ. පාර දැම්මා 1977 විතර. ඒ දැම්මට පස්සේ අය මේ පාරට අතක් තියලා නැහැ. කිසිම රජයකින් මේ පාර ගැන බලන්නේ අයිති වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට සීටි බස් දෙකක් වැඩ කරනවා. ප්‍රයිවට් බස් 3-4ක් වැඩ කරනවා. දැන් බස් එන්නේත් නැහැ. පාර සම්පූර්ණ ඔලවල් ගිහිලා. එදා ඉඳලා අද වෙනතෙක් පාර නම් හදලා නැහැ. යන්නම බෑ. බණ්ඩාරවිල කුඹල්වෙල ප්‍රදේශයේ වෙළඳ සැලකින් පුද්ගලයන් දෙදෙනෙකු බාට සුරකම් කර රැගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. බණ්ඩාරවිල කුඹල්වෙල ප්‍රදේශයේ වෙළඳ සැලක් පසුගියදා රාත්‍රියේක කොල්ලකෑති බවට ඇල්ල පොලිසියට ලද තොරතුරක් මත වෙළඳ සැල් අවට ආරක්ෂිත කැමරා පද්ධති දර්ශන උපයෝගී කර ගනිමින් ඇල්ල පොලිසිය විසින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සහෝදරයන් දෙදෙනා වෙළඳ සැලේ භාණ්ඩ සොරකම් කර රැගෙන යන ආකාරයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙලෙස සටහන් වී තිබුණා. අත්තරුකට කරු ලැබූ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමවලදී හෙළිවිය ඇත්තේ ඔවුන් වෙළඳ සැලෙන් භාණ්ඩ සොරකම් කර එම ප්‍රදේශයේම තරුණෙකුට ලබා දුන් බවයි. අත්තරුකට කරු ලැබූ භාණ්ඩ සොරකම් කළ සහෝදරයන් දෙදෙනා සහ භාණ්ඩ ලබාගත් පුද්ගලයා බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිකම ආසනයේ සිට වූ වෑන් රථ අනතුරකින් එහි ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම 1:05ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගුඩ පොලිස් වසමේදී මාතර දෙසට දහවනේ වූ වෑන් රථයක් රේදුරුතුලින් යාම හේතුවෙන් අසල තිබූ කණුක ගැටි අනතුරක් සිදු පතිබෙනවා. අනතුරින් වෑන් රථය ගමන්ගත් එකම පවුලේ පියා මව හා දරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා හතර දෙනෙකු කළුතර නාගොඩ රෝහලටත් එක් ගැහැණු දරුවෙකු හොරණ රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ කාන්තාව මියගොස් තිබෙනවා. සිදු වූ අනතුරේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වූ සේනානායක මාවත වළක ස්තූප ගාල්ල ප්‍රදේශයේ පදිංචි නිර්මල කුමුදුනි හෙට්ටිරච්චන කාන්තාවයි. ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීර අගාරයේ තැන්පත් කර තිබෙන අතර ගැලණිකම පොලිසිය වැඩිදුරටත් ශිල්පවත් වනු ලබනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිතා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම මධ්‍යම සබරකමු සහ දකුණු පළාත්වලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් මේ වන විට පුත්කලෙන් 87,000කට අධික පිරිසකට බලපෑමෙන් ලැබේ තිබෙනවා. මේ අතර උතුරේ ගංගොතුරෙන් විපතටපත් ජනතාවකේ හානි වූ නිවාස අලුත් වැඩියා කර ගැනීම සඳහා අලාභය තක්සේරු කිරීමෙන් අනතුරුව රුපියල් 250,000ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එහි මූලික පියවර ලෙස රුපියල් 10,000ක මුදලක් ලබා දීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනල්ඩ් කුරේ මහතාට සහ රාජ්‍ය නිලධාරීන් හට ජනාධිපති විසින් උපදෙස් ලබා දුන්නා. තවද ගංගොතුරෙන් උතුරු පළාතේ අස්වැද්ද වූ කුඹුරු අක්කර 8,000ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් නැටී ඇති අතර එම කුඹුරු වෙනුවෙන් අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි ලබා දීමටයි තීරණය වී ඇත්තේ. එමෙන්ම අපවිත්‍ර වී ඇති නිවාස වෙළඳ සැල් වින් සහ වැසිකිළි පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාවට එන්වීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. දවස නිසල් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.cnews.lk අපගේ වෙබ්පිටුවට. යලිතම මම සම සහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් සපදවස. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.